යිබුවන් දුවපුතේ ගුරුගෙදර අධ්‍යාපන පාඩම්මාලාවට අදාළව නම ශ්‍රීණීය තොරතුරු තාක්ෂණයට සම්බන්ධ තවත් අලුත් පාඩමක් දලපුතාලත් එක්ක සාකචා කරන්න තමයි අද අපිමේ මුණගැහෙල ඉන්න. ඉතිං දලපුතාල දන්නවා මේ වෙනකොට අප පළවිනි ඒකය දොලපුතාලත්ෙක සාච්චා කල අවසන්. අපි දැන් ආරම්භ කරන්න හදන්නේ දෙවෙනි එකකය. මෙ දෙවනි එකකේ දුවපපුතේ අප ඉෙනගන්න හදන්නේ. මරදකාන්ගේයක් ගැන ොෆට්‍රය එකක් ගැන මේ සොෆ්ටය එක අපි ජෙනල සාමාන්‍ය විදිහයට හඳුර මුරදුකාංග වර්ගය අපි සාමාන්‍ය විදියට හඳුන්නවා විද්‍යුත් පැතුරුම් පතක් කියලා. ඉතින් අපි පාඩමට ප්‍රවේශ වෙලා බලමු කොහොමද මේ විද්‍යුත් පැතුරුම් පතත් එක්ක වැඩකරගෙන යන්න කෙනෙක. හොඳයි දූලපුතාලට මං කලින් සඳහන් කරාවගේ අපි අද කරන්නේ න්නේ ඉෙට නික්ස් ප්‍රචිට එකක් ගැ ෙටොක් දව අපේ කැම්පිටන්සියක නිපුනතාව අපි කතාබහ කරන ගැනය කෙරෙීම සහ සරල් දත්ත විස්ුලේෂනය සඳහා පැතුරුම්පත් නොදකාගේ භාවිතා කරන ආකාරය. තේතනදී අපිට ිපොනතාමටම් කීපයක් තියෙනවා දූලපුදාලත්තක් කතාාහ කරන්න ඒක දෙකයිදසම එකකේ නිිපනතමටම අපි කතා කරනවා පැතුරුම්පත් ොදකාගංවල මූලිකංග මොනාද තියන මූලික දේවල් ඒ වගේම තමයි ඒ ඇදසම එක කියන නිපනතාමටමට අදාලව අපි මේ පැරු ප්‍රත්මදුකාන්ගේක අයිඩියක් භාවිතරන මොකක්ද මේ අයිඩියක් කියන්නේෙ කියනෙ දලපුතාල්ට පික්මට කතාා කරනවා මොක්දම යිඩියක කියන්නකෙල් ඒ වගේ තමයි කෝෂය ලිපිේ භවිතා කරනවා මදන්නන දවල් දකිනකොට දලපුතාල්ට ටික් අලුදේවල් දකින හම්බරන අලුත් වචන හන් හම්බෙන ති මේවා ගැන කෝෂයක් කියනෙ මොකක් අයිඩිය එකක් කියන්නේෙ මොකක්ද. ඒක තමයි දළපුතාලට මේ පාඩම අවසානයේ ි බද ලපොත්තු වෙන්නේ තින් ප ගිහිල බලමු ව මොනාද තියන කියලදකදම එක තරක් නෙවේ දකදසම දෙක කියන නිපන මටේ ද අපිතාකරන්න වර්ක්ෂිට් හෙකට වැඩපතකට කොහමට දත්ත ඇතුලත් කරන්න කියලා. තොට දත්ත ඇතුලත් කරන විදිහ දත්වයක් වෙනස් කරන විදිහ ඒ හැඩසව කරගන්න ෆෝමට් කරගන්න විදිහ ඔය දේවල්ගෙන අපි මේ. පාඩමි දලපුතාලත් එක කතා බාාව වෙන. ඒ වගේම තමයි ඉගෙනුම් පවිදිර දලපතාට පාඩම අවසානී ඔය කියන හැකියාවන් දූලපුතාලට ලබා දෙන්න අපි යහුසුලු වෙනම හොඳයි. අපි ගිහිල්ල බල මුලින් මේ වැඩ පතක් නැත්තන් මේ පැතුරුම්පත් මුරුදුකාන්ගේ ස්ප්‍රඩ්චිට් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා සමහර දෝලපුතාලා මේක දැනටමත් මේ ෝෆට්‍රයක දැනටමත් භාවිතා කල තියෙන පුළුවන්. හැබැයි සමහර දෝලපුතාලට මේ සොෆ්ට්‍රයක අලුත්. අදක මක් වන්න පුලුව අපි ගිහිල්ල බලමු. හොඳයි මුලින් මම දලපපුතාලම ස්ප්‍රක්්ෂීට කියන වචනය නැතන් පැතුරුම් පත කියන වචනය අපි ඉදිරිපත් කරන අපි කලියක කරගම මොකක්දමි පැතුරුම් පතක් කියන්න කියලා දලපුතා ලගේ මතකේ මංචු්ටක් අරගත්තොත් ගිය වසරද නන් ගේිය ශ්‍රණි වලද අපිිය ලබාගත දැනුමත්තෙක් අපි මරදුකාංගෙක් කටයුතු කරා පහුගිය ණිවලද ඒ ශ්‍රේණිවලදි අපි කතා බහ කරා අපිට ඩොක්කමට කරන්නන ඩොක්කමටේශන් වලට අදාල වෙන රදුකාංගයක් ගැනත් නේද. ඒ ඩොකමටශන් වලට අදාළ මුරදුකාංග්‍ය ඇතක අපි කතා බහ කරන්නේ අපේ කොහොම දොකමට එකක් නැතන් ලියුමක් නැතන් යම්කිසි ලියල්ල අපිකොහොමද ෆෝමට් කරගන්න කියෙනෙක්. මෙතනදි ප්‍රඩශීට් එක කියන එක විශේෂයම් අපි කතා බහ කරන්නේ පරිගණකේ භාවිතා කරලා ගණණය කිරීම. කරගන්නයනකොට නැතන් ගොඩක්වෙලාලවට මේ එක ගිනුම් කරන කටයුතුවලට ගොඩාක් උදව් වෙන මුණ දුකාන්ගයක් හොඳයි දපුතේ අපි දැන් විමසල බලමු කොහොමද ස්්‍ර්චීට් එකක් එක්කියු් කරගන්න තම මේ පැරප නුදුකාන්ගේයක් ක්‍රියත්ම කරගන්න කොහොමද පලමනි වතවටි මෙ මේ ෝපන් කගන්න කොහොම කියක් හොඳයි මේ ක්‍රියාව කරන්ඩ මම මුලින්ම පිවිසෙනවා අපේ ඩෙක්ස් ටොප් එකට ෙක්ස් ටොප් එකේ දලපුතානට පුළුවන් ටා්බ් එක කලික් කරලා අපි ක්‍රම කීපයක් භාවිතා කරන්න පුළුවන් එකක් තමයි අපිට ඕපරටන් සිස්ටම්ම එක තියන ස්ටර්ට්බට් එක කලික් කරලා යාගේ පෝග්‍රම්ස් ලිස්ට් කල්ලා තියෙන ලිස්ට් එක හරහා ගිහිල්ල පැතුරම්පත් මුරදුකාන්ගේ හොයා ගන්න දැම් මෙතනද අපි කතා බා කරන්නේ මයිකරෝොෆ්ආතනයෙන් ඉදිරිපත් කලා තියෙන පැතුරම් පත් මුදුකාන්ගේ එක්සෙල් කියන මුරදුකාන්ගේ ගැන එතකොට මේ එක්සල් කියන මුරදුකාන්ගේ ම ඇත මේ වා අට එක මත කලික් කරාමත් දලපුතාල්ට පුළුවන් එක්සල් එක ඕපන් කරගන්න ඒ වගේම තමයි ගොඩා කවස්ථාවලදී අපිට මේ මොරදුකාන්ගයක් යින්ස්ටෝල් කරනකොට ස්ථාපනය කරනකොට පරිගණකයට මේ විදිහේ ෂෝට් කට්ක් ්‍රියේට වෙනවා අපේ ෙක් ටෝප්කි ත්‍රපිට වශන මේ ෂෝට කට්ට එක බ ලි කරලත් පැතුරුම් ප්‍රත්මදුකාන්ගේ ඕපන් කරගන්න පුුවන් ඒ වගේම තමයි ගොඩක් ඔපින් සිටම් වල මේ සර්ච් Opපෂ එක තියෙනවා එතන ඒ පැතුරුම්පත් මරුදුකාන්ගේයටට අදාළ නම සර්ච් කරලා තැන් දලපුතාට පේන ඇති මෙතන මම හයිලයිට් කරන තැන අපි නම්ම සර්ච් කරලා තියනවා. එ නම සර්ච් කරම්ම දුලපුතාට පේන ඇති මෙතනින් ෆිල්ට වෙලායි ඒ කියන යක ගලන්ට ෆිල්ට වෙලායි මනුවේ දකින්න හම්බෙනවා ඉතින් එත නිනුත් පුළුවන්ක්ල් කියන එක ඕපන්රගන්න. ඉතින් ක්‍රමවේද කීපයක් තියෙනවා ක්‍රමවේද වලින් ලේසිම ක්‍රමවේද තයි නද අපේ ඩෙක්ටප් එකට අපිට මේ විදිහේ ෂෝට් කටයිකර එක කම්බවෙලා තියෙනවන ඒාව ඩබපලික් කරලා මේ විදිහට පැතුරුම්පත් මුරදුකාන්ගේ ඕපන් කරගන්න එක හොඳයි දැන්ට මේ දලපුතාට පේන්න තියෙන්නේ එක්සල් කියන පැතුරුම්පත් මුරුදුකාන්ගේට අදාළව එයා ස්ටා්නාම මොන විදිහෙන්ද මුලින්ම දකින්න හම්බෙන්න්න කියක. ඒ වගේ තමයි දපපුතේ මෙතැදිී පොඩක් මක තියාගඩ මේ කියන එක්සල් මරදුකාන්ගේ වර්ෂන්ස් තියෙනවා. එ එකකොට මේ දලපදාල් දකි හම්බි දස් දහ නමය කියන වර්ෂණ එක. ඉතිරි පරණවර්ෂන් සරගත්තොත් මේ තියන අපිරන්සකම නෙයි වන්න පුළුවන් දූලපුදදාල්ට දකින්න හම්බෙන්නේි. හැබැයි මේ මත ඔගලන්ට දකින්න හම්බෙන අයිතම ගොඩක් වෙලාට එක හාසාමානයි. හ තින් අපි අද වැඩ කරන්න යන්නේ මෙන බ්ලන්ක් වර්ක් Boක් කියන තැන. හිස් වැඩපතක් කිය අයිටමක තමයි අපි තෝරගන්න මේසල් සොෆ්යකට අදාළ හොඳයි. තකොට මේක් ෝටයක වැඩ කරන්න මුලිින්ම අපි මේ බ්ලන්ක්් වර්කුඩ කලි කරලා න්න ඕනේ. එතකොට. ලපුතාට හම්බෙනවා ක්ල්ලට දාල ය ඉන්ටෆේසක. ඉතිං මේ කලින් දැකල තියෙන දූලපුතාලට මේක ටිකක් හුරු අත්්දකීමක් වෙන්න පුළුවන් සමහර දූලපුතාට මේ නොහරුත්්දකීමක් වෙන්න පුලුව. දැන් අපි කතාබහ කරන්න හදන්නේ මේ තිය අපිේනවා මේකට එක්සල් ර්ගබක් එකක් කියලා මෙම වර්ගබක් එකේ තියෙන අයිටම්ස් මොනවාද ඊටම්මතව දූලපුතාට පේන ඇති මේ මෙනුව එකේ ද ටබ් ි කියනවා මේකට ටැබ් එකක් හෙමත්දනතන් රිිබ්නක් කියෙලත් මේ රිබන්ස්ල විධාකාරය අයිම්ස් තියනවා. ඒට අදාලව අපිඒයිටමකඩ කික්රම මේක අාල තින මාන් ටි ක් කියට්ටනවා ඉතින් ඔය තියන මන්ස් ගෙනත් ඒනකට මේ වැඩපතක පේන ති ්‍රක්චරක ගලටේන වෙති කොටුරුල් පොතක් වගේ තමයි දොල්පතාාට මේක දකින්න හම්බෙන්න්නේ. ඒ එක්ක කොහොමද වැඩකර ගන්න කියනක්ත් අපි කතාබා කරන්න බලාපොත්තු වවා. හොඳයි ඒගේ තමයි දූලපුතාල දැනගන්න ඕනේ මේ කියන මුරදුකාන්ගේ අදාලව මුෘරදුකාන්ගේ තියන ප්‍රධානම ෙවලම්ටික, ප්‍රධනම ටල් ටිකත්ෙක කොමද වැඩබ වැඩ කරගන්න ඒකි නිරන්තරය භාවිතාව වන . ර්ගක කීපයක් අපිට මේ පැතුරුම්පත් මදුකාන් ගයක්ත්තෙක් දැකගන්න පුළුවන්න්නන්නේ ඒ ගැන කතාබහ කරන්න තමයි මූලිකවම අදහස් කරන්නේට පස අපි බලමු තවදුරත්ම වලම් වලින් කොහොමද අපි අපිට අවශ්‍ය වැඩේ සිදධ කරගන්න කියනෙක් හොඳයි මං මුලින්ම දලපුතාලගේ අවධානය යොමු කරනවා මේ වැඩපතට අදාළව තියෙන මේ බ පනල තියෙන මේ රිබන් එක ගැනමන් දලපුතාට මේ ගැන කලින් වතකුත් දැම හොකට කරනු සඳහන් කර මේ රිබන් එක ගැන කතාබහ කරෝත් මේ රිබ් එකක් ඇතුළේ මේ හෝම් කියන රිබන්න එක ඇතුළල අප යෝකට සිංහලින් පටි තක් කියලත් කියනවා. මේ හෝම් කියන රිබ එක ඇතුළේ දලපුතාල්ට පේනව ඇති කණ්ඩායම් වලට වෙංකරලා තියනෙනවා මේගේ රුප් වරට තුර මේ එකකට කියනවා අපි ගරප් එකක් කියලා ඒ ගරූප් එකේ නම දලපුතාට මෙතන යටින් පේන තියෙනවා ඇති දැමේ හෝම් කියන රිබන් එකට අදාළව ීපයක් තියෙනවා න ද කලිප බෝඩ් කියලා තිෙනවා ෆොන්ට් කියලා තියෙනවා. ලයිමට් කියලා තියෙනවා නම්බර් කියලා තියෙනවා ඒවගේ මේ හැම රිබර්න් එකකටම අදාළව ඒවාට අන්‍ය වෙච් ග්‍රරප් එකක් තියෙනවා. වවෙන් කරපු ගරුප්ස් ටික් තියෙනවා. එතොට මේ ගරප් එක ගොඩක් වෙලාවට එක්හු වෙලා ඉන්නේ අපේ යම්කිසි එක ස්පෙසිෆික් කාරයකට අදාලව සිද්ධ කරගන්න ඕන මෙවලම් ටිකක්. ඒ වගේම තමයි, දොලපතාල මේ තියන වැඩපතේ අපට වැඩ කරන්න තියන තැන මේ එක්සල්වර්බ එකේ අපිට වැඩ කරන්න තියන ඒරි අයක දිහා බැලුවොත්. එතන දලපුතාට අඳුනගන්න දේවල් කීපයක්තය. උකලන්ගේ කෙලින්ම්ම ඇහැ යන තැක් තියෙනවා ඒතමයි මේ කොටුරෝල් පොතක් වගේ නැතන් කොටරල් පොතක තියන පිටුවක් වගේ මේ විදිහට හැදිල තියන වහ. විහය අපිට පුළුවන් දලපුතාට මං මේ තියෙන විිය්හ ටිකක් සමීප කරන්න අප එක් ම මේ ිය්හය පොඩ්ඩක් විශාලනය කරගන්නවා සූම් කරගන්න. එ සූම් කරන එක කරන්න මෙන්න මෙතන තියෙන මේ සූම් කන්ට්‍රෝල එක විශාලය කිරීමට අදාළව තියන කටෝලස් දෙක අපිට වැදගත් වෙනවා එකොට මේකේ ප්ලස් මාර් එකේබුවම අපිට පුළුවන් සූම් ඉන් කරගන්න එකන්නේ විශාලනය කරගන්න ඒ වගේම මයිස් මා එකේබුවම අපිට පුළුවන් විශාලනය වෙච්ච අවස්ථාව හිමින් හිමින් කුඩා කරගන්න. දුවපුතේ මෙතන දී මම විශේෂ දෙයක් දූලපුතාල්ලට මතක්කරවා ොඩා අවස්ථාවලද දලපුතාල මේ මුරදුකාංගයක් එ වැඩ කරනකොට විශේෂයෙන් මේ එක්සල් වඩ් වගේ නන පැතුරම් පත්මුරදු කාන්ගේයක් වදසක සුමුරදුකාන්ගේයක් කියීනට ම මේ ප්‍රසන්ටේෂ එක දලපතාලි දිරිපත්රන ප්‍රදර්ශක මුදුකාංගයක් එ වැඩ කරනකොට. දලපුතාල හුරුවෙලා තියෙන දෙයක් තමයි ඔගලන්ට පෙනෙන ප්‍රමාණය මදිනං. එකැනි ොනිට එකගේ ප්‍රමණ පෙනෙන ප්‍රමාණය මදිනං මේ සූම් කට්‍රෝලයක පාවිච්චි කරලා ඔගලන්ට පෙන්න ප්‍රමාණය ලොකු කරගන්න. ඔතන දී ගොඩාක් දලපුතාල වරද්ද ගන්නවා. අවසානයේ ඒගොල්න්ගේ ෆයින ලෞට් පුට් එක මේන්ටේන් කරනකොට. මොකද දලපුතාල ගොඩාක් වෙලාවට කරන්නේ. ඔගලන්ට පේන පරිමාණයට අනුව. ඔගලන්ගේ නිර්මාණය සිද්ධ කරන එක. හැබැයි අපි මේ පේන පරිමාණයටමේදයෙන් සිද්ධ කරගන්න ගියාම වෙන්නේ. අපි ඒයාව විශාලනය කරලා සිද්ධ කරගන්න එකන මන්දැම් තන සූම් කන්්‍රෝ එක එකසි අසුවට එකසිේ අනුවට නැත දෙසියට වගේ ප්‍රමාණයකට දාලා මගේ වැඩේ කරගත්ම මගේ ඇස් දෙකට පේනවා මගේකුරුටික ලොකුයි දො ගොඩාක් වෙලාට මේ වැඩේරගෙන යනට දලපතාලටත් හිතන්නේ හරි දැම්ක හොඳට ඇහට පේන ප්‍රමාණයයේ හොඳ ලොකු අකර වලින් තමයි මංම මේ වැඩේ කරගෙන යන්න කිය නමුත් අවසානයේ ඕගල්ලන්ගේ ්ටක දිහා බැලුවම ඕගොල්ලු බලාපොත් වෙච අව්පුට්ට ෙවෙයි එතන හැට ගැහිලා යෙනෙක දොු දකින්නමේ විශාලනය කරපු පින්තූරයක්. ඒෙනි දලපුතාාව හොඳට මග තියාගන්න දෙැම මෙතැද දලපුතාලට ප්‍රසන්ට් කිරීමේ ඕමනාව මත මේ සූම් කට්‍රෝලකින් සූමින්න් ප්‍රමාණය වැඩිරගන්නවකරු ප්‍රමාණය ලොකු කරගන්නවා හැබැ දල පුතාල වැඩ කරන්නකොට හොඳ මතකතියාගන්න මේ සූම් කන්ට්‍රෝල සියයට සීය කියන අවස්ථාව තියාගෙන තමන්ගේ වැඩටයතුටික කරගන්න තුර මේයා මේ අවස්ථාව දලපුතාලට පේන ඇති මේ දෙසීයට දෙසීයක් මොව ලොකු වෙලා තියෙන්නේ. මේ ස්ක්‍රීන් එක කෙලවරේ තියෙන තැනින් දූලපුතාලට බලාගන්න පුළුවන්. තු මේක අපි ඇත්තරම වැඩක් කරනකොට ැනෙ හරිවිදිහ අපි මොත්‍රක ඉසරහහිදගෙන වැඩේ කරනකොට ඉන්න ඕන සයට සීය කියන අවස්ථාවේ. හොඳයි. අපි දැන් යමු සූම් කට්‍රෝල එක හඳුන ගත්තනන්නේ සූම් කට්‍රල එකට ඉහලින් තියෙනවා අපේ වර්ක්sheet එක. ඒ මේහි කරන්න නැතං ස්කොරල් කරන්න අපිට අවශ වෙන ස්ොරල් බා කොට අපිට තිෙනවා තිරස්තට ස්කොරල් බයි එකක් හොරිසල් ස්කොරල් බය එකක ඒවගේම සිරස්තට ස්කොරල් බාය එකක් වටිකල් කොල් බයික එතකොට දපුතේ මේ පේන්න තිය පේන්න තියෙන විහයට අපි කියනවාක්ෂී් එකක් කියලා ඒක්ෂී් එක අපිට අවශ්‍යනං දුරටත් මේකැන මේවාගේ තව තව වර්ක්ෂී් අපිට ලබා ගැනීම හැකියාව තියෙනවා.ඒ වර්ක්ෂී් ලබාගන්න දලපුතාල්ට පුළුවන් භාවිතා කරන්න මෙන්න මේ පේන තියෙන දන ලුණමගේ මවස් පොයිට එක දැන්ම රොට කරන තැන තියෙන දන ලකුණ එ දන ලකුණ එක සරක් එබුවම තව වර්ෂී් එකක් දලපුතාට ලබාගන්න පුළුවන්. ඔය විදිහට ඔගලන්ට කැමැත්ති තරමක් වර්ක්ෂී් ලබාගැනීම කරන්න පුළුවන් එතකොට මේ එකක් ටැබ් එකක් ටැබ් එක තැමතන තිනවාෂීට 1 2. ෝ හතරක්තියෙනවා තරමි ෂීට හතරේ ඔගලට දත්වර්ග හතරක් නැතවබු කරන වැඩ හතරක් පවත්වාගන්න පුළුව හොඳයි ඒ වගේම තමයි මතක තියාගන්න මේ ශීට් එකකට අපිට අවශ්‍යනං අපිට වුවමනාවෙන නමක් දෙන්න පුළුවන් මමේ ෂීට් වන් කියන කෙනා හිතන්න්නකොට ග්‍රේඩ්නයින් කියලා රීනේම්රගන්න ඔන්න කියලා මට පුළුවන් මොව රයිට කලික් කරලා රීනම් කියන ඔපෂන් එක භාවිතා කරන්න ොී් එක නම උඩ තමයි අප රයිට් කලික් කරන්නේඒ රයිට කලික් කරමේ මෙෙනුව එකේ තියෙනවා රීනේම් කියන ඔපෂන් එක මං රීනම් කියන ඔපෂන් එක ලි කරාම දළපුතාට පේනවා ඇති මේ ශී1න් කියනෙක්ෙන දැන් හයිලයි් වෙලා තියෙනවා. හරි ඔන්නමන් දෙන්ටයිප් කරන්න පටන් ගන්නවා ග්‍රඩ 9 කියලා ්‍ර 9. මට අවශ්‍ය වචනි දීලා ඉවරුනන්ම් පස්සේ මට පුළුවන් enterට කිය එක ඔබන්න එතකොට මගේශීට් එක ග 9න් කියල දැන් රීනයම් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි දලපුතාට අවශ්‍යනං මේ ශීට්ක තියෙන තැන වෙනස් කරගන්න පුළුවන් ත කොහොමද අපි ශීට්කක් තියෙන තැනක් වෙනස් කරගන්න අපි ශීට්ක තියන තැනටි ශීට්නයම ගවට මවස්පොයි්ට ගැෙන හිල්ලා යව කලිකරගෙන වමට දකුණට අපි ඇදෙනයන්න පුුවන් ක්‍රිකරගෙන ඇදගෙනයනවාට අපි කම්පටට ලස වචනයක් කියන ද්‍රරක් කරන කිය. දගලටපුලවා ීටක ද්‍රැක්රගෙනයාන්ට අබලම කොයිවැඩේ කොහොමදරගන්න කියලා ඔන්නමගේ මෞස්් පොන්ට රගයනවා ගගේඩ් යින් කියන ීට් ගාවට එයාව කලික් කරගෙන මදැ හදගෙනවා. පේවාවට පොඩි යිකරන්න එකකින් පෙන්නනවා මගේ ශීට්ික මූවෙනවා. න්නම දැන්න් කිය අතර මැද්දර මගේ ශීට්ක ගෙනල්ල තියෙන්නේ ම මේ මවස් පොයි් රලස්රා මගේ මවස් බට්නෙක රිලීස් කරාම. දලපතාල්ට පේන වෙති3 අතර තමයි දැන් ගගේඩයින් කිය. ිට් එක යන්නේ ඉතින් ඔය විදිහට දලපුතාට පුළුවන් මේ වර් බුක් එකේ තියන ශීට එට මෙහට කරගන්න ඒ වගේම තමයි දුව පුතේ මතක තියාගන්න මේ එක්සල් කියලා අපි කතාබහ කර නිම කල්ලොත් දලපුතාට සඳහන් කරා මේක වැඩ පොතක් කිය අපි සලකන්ර්ක් එකක්ර්ග බක් එකක ගොඩක් ෂී තියන්න පුළුවන් ත අපි සාමාන්‍ය පොත්තක විටල අපේ විවිධාකාරය සටහන් තබා ගන්නවා වගේම මේ කියන ශීතවල අපිට කෙනෙකට වෙනස් දේවල් සටහන් කර තියාගන්න පුළුවන් මේක තියෙන ප්‍රධනවාසයයක් මේ සාමාන්‍ය එක්සයිස් බුක එකක්ගේ නෙවෙයි මෙයා ගොඩක් ලොකුයි ර් මෙගේ මේ තියන තීරු සහ පේලි අපිට භාවිතා කරාම විශාල ගත්ත ප්‍රමාණයක් අපිට අඳවා තබාගන්න පුළුවන් හොඳයි ඒ වගේම තමයි දැන්දුවල පුතාලගේ අවධනය ම යමුකරගන්නවා නැවතවතාව අපේ ප්‍රසන්ටේෂන් එක දිහාාවට ර් ිහිලබල ්‍ර න් ේශන අපිට මොදතාව කතා ා කරන්න තියන්නෙ කියලා හොඳයි දපත අපිතතාාර ්‍රචීට එකක් කියනන්නේ මොක්ද කියනක ගෙන දැ දූලපුතාලා ස්ප්‍රචිටක කලින් දැකලනත්තං මේ දැන් දූලපුතාල්ට හරිම සමි පයිද. මොකක්දම පින්තුූර කියනෙක්.ම මේ තියන මන්දවල පාට ක්‍රී චට්ට එක කරගන පෙන තියෙනවා ්‍රච් ද ඉන්ටෆේසකමයි. ඒ වගේ අපි කතරා වර්න් වක්ී කියන. එතුරමම් මෙතනදී පොඩි නැවත මත් කිරිමක්කනව දළපතාලට නේද වර්ක්ෂීට් එකක් කියන්නේ කොතනදබක්කක කියන්නේ අපි භාවිතා කරන සම්පූර්ණ ඉන්ට්‍රෆේසිකට කිය යින්ටෆේස එක ඇතුළ තමයි අපිට වර්ක්ෂීට හම්බ වෙන්නේ. හොඳ ඒකට අපි අවධානය යොමු කර කොහොමද මේ ර්ක්ෂීට් එකක් ්‍රීනයම් කරගන්න කියලා. ඒවගේ ර්ක්ෂීට්ක ඉන්සර්ට් කරගන්න කියලා. අලුතින් වර්ක්ෂි සරගන්න කියලා අපි කතාබහ කරන්න වනේ නැහ අපි වර්ක්ෂීට් එක කොහොමද ඩිලීට්රන්නන්නේ කියලා කියෙන අපින්සර්ට් කන්න වර්ක්ෂී් එකක් අපිට පුළුවන්කම තියෙනවා රීනයම් කරන්න ඒ වගේ අපිට අවශනත්තන් යාව ඩිලිට කරන්න. ගිහින් බලමුොමද මොව ඩිලීට් කරගන්න කියනෙට හොඳයි ඔන්න මම දැන් යොමු වෙනවා අප ප්‍ර් එකට නවතවතාවක් හොඳයි මේ මම අලුතිෙන්ස් ප්‍ර්චී් එකක් දලපතාට අරගෙන තියෙන මම මෙතැදි මුලින්ම ශීට් කීපයක් නැවත ඇඩ් කර ගැනීම කරගන්න දැන් දලපුතාලට පේන ඇති මෙතන ෂීටවීට්ෝ කියලාශී හතරක් මගේ වර්ුක ඇතුළ තියෙනවා මන්ට දැන් වමනා වෙලා තියෙනවා මේශීට් එකක් ඩිලීට් කරන්න උදාහරණ කිර මම සකන්ශීට් එකටට කියන කෙනා ඩිලිට් කරන්නයි දැන් හදයි ම ඩිලිට් කරන්නේ කොහොමද Sheට කියන වචනය උට මවස් පොයි් කාරගෙන යන්න රයිට් කලික් කරන්න රයි කලික් කරන මෙෙනුව එකේ දලපුතාල්ට පේන ඇති සකඩ අයිටම් එක විදිහට දෙවෙනියිටම එක විදිහට ඩලිට් කියන ඔපෂන් එක පේන තිනවා දිලිට කියන ඔපෂ එක ම ක්‍රික් කරම මේ ශීට් එක මෙතනින් ඩිලීට් වෙන්න ම අවශ්‍ය විධානයමං ලබාදම තමයි කරන්න. හොඳයි දලපුතාල් දැන් දැක්කා ශිට් එක ිලිට් ව. දැන් මේ ඩිලීට් වෙන ශීට්කේදී මෙතන මම ශීට්කශීට්ක්විදිට ඩේට මුකුත් මම ගඩා කල තිබු නෑ මේ ශිට්කේ ති මේක ඩිලීට කන්නකොට දෝලපතා ලගෙන් එක්සල් කියන සොෆ්ටයක මුකත් මෙසේජකින් ඇහුනෑ මේ ඩිලිට් කන්න ඔබට ඇත්තටම අවශ්‍යද කියෙන කන්ෆර්මේෂ එක ගත්තනෑනිකම ඩිලීට්රා හැබැයි අප මේක්ල්ෂීට් එක දත්ත ගඩා කල තිය නවස්ථාවගේ කියන යම්කිසි දෙයක් ටයි් කල ති අවථාවක ඩිලිට කරොත් ඕගල්ලගේෙන් කන්ෆර්මේෂ එකක් ස්තීරභාාවයගේගල්ල ලාගන්න නැතං ස්තීර කරගන්න ඔයා කරන්න යන බැඩේ මේක හරියටම ඔබට මේ ඩිලිට් කිරීම කිරීමට අවශ්‍යද කියෙනෙක. කර හතුව තමයි අපි දත්ත කියන දේවල් මෙ ශීට්ක මත ගබඩා කරයි පස්සේ ඒට වැදත්දේවල් වන්න පුළුවන් ඉතින් අපි ැරදිලා වැැරදීමින් ශීට්ටකක් ඩිලි කරනගිය. ඒක යසට ඇලට් කරන්න ඩඕනි. ඔබ ශීටකක් ඩිලිට් කරන්න හදන්නේ ඒක ගැන ඔබට හොඳටම සහතිකද කියෙ එක. එහම අස්ථාවකදේ ඔබට තීරණය කරන්න පුළුවන් වැරදීමකින්නං මේේඩිඩීට් කිරීම සිද්ධ වෙන්නේ අපිට නෝකේ නක්ෂ එක දීලා අස් කරන්න පුළුවන් නැත්තං අපි කන්ෆර්ම් කන්න පුළුව හොඳයි ඔය කියපු ක්‍රියාව ලිය මන් දූලපුතාට මේ විදිහයට පෙන්න්නන්නයි දැන් හදන්නේ. හොඳයි ම දැන් මේක තියන ශීට් එක ප්‍රමාණය පොඩ්ඩක් ලොකු කරගන්නවා ලොකරගෙන ං පුංචි දත්තයක් අප ඉංග්‍රීසිය ෝඩී තියන පලවෙනි අකුරතුනම ටයිප කරවා මේ තියන පලවෙනි කොටුවට. මේ කොටුවගට තමයි අප ඉස්සරහට කතා කරන්නේ කෝෂය කියන වචන. යි්ි එතැට ඇල කතබා කරමු දැ මේ ඩේට තියන ශීට්කක් උනම මේ ීට්ක දැන් ඩිලීට කන. රයිට් ලික්ර ඩිලීට් කරා. දැක්කද. අ මම කියපු විදිහට දලපුතාලගින් කන්ෆර්මේෂන් එක ඉල්ලනවා මැසේජ් එකක් ඕෝනින් මසේජ එකකක් දීලා දැම් මේ මේශීට්ක පෙර්මණටලි ඩිලීට් කරන්න හදන්නේ ඔබට ඩිලිට කන්න අශ්‍ය නැතන් ඔබට ඉස්රහටයන්න අවශ්‍යද තරට අවශ්‍යනන් ඩිලිට කිය නපෂන එක දෙන්න පුළුවන් එමනැත්තන් කැන්සල් කිය නපෂන එක දෙන්න පුළුවන් කැල් කිය නපෂන් එක දුන්නොත් මොව ඩිලිට කරන්න හැ තැන් මේ චීත්‍රී කියනක රයිට කලික් කරලා ඩිලීට් කියනකමාට් එක දුන්නයිම් පසේ ආයිසරයක් කියෙන වානන් මැසේජ් එකේ ම ඩිලීට් කියන බටන එක කලිකරොත් මගේ ශීට් එක මෙතනින් ඩිලිට නො දැමන් ඩිල්ට එක කලික කරන්නහ දන්න ඔන්න එතකොට ශීත්‍රී කියක ඩිලීට් වෙලාගේයා මගේ දත්ත දාලාතිබුණ. ිටික දැන්මට නවත ලබාගැනීමේ හැකිාවක් නෑ හොතට මතකතියාගන්න දුවපපුතේ මේක ඩිටුනම් පස නැත බා ගැනේ හැකියක් උගලන්ට ලැබෙන අඩු මකදගුල ෝනි මසජකම කියනව පර්මනන්ට ඩිලි කරන අප මේ හදන්න කිය හොඳයි දැන් අපි යමු මේ වැඩපතේ අපිට නිරන්තරෙන් දකින්න හම්බෙන මෙන්න මේ ස්ට්‍රක්චර එකට න මදූලපතාලට කලින් කිව මේක උගලන්ට මතකයට එන්නේ කොටු රෝල් පොදා ට මේ කොට රෝල් පොතරන් අපි මේකට කොටුවක් කියර කියනවා කට හැබයි එක්ල් ීට් එකක මදූලපුතාල්ට ටික් වැඩිපුර කලියවෙන්න මංමයාව සූම් ඉන් කරගන්නවා අපේ එක්සෙල් ශීට් එකක නං අපි මේ පුංචි කොටුවකට ලස්සර නමක් කියනවා මෙයට අපි සිංහලෙන් කියනවා කෝෂයක් කියලා ඉංග්‍රීසියන් කියනව සෙල් එකක් කියලා. හොඳයි මේ සෙල් එක ඔගන්නට පේනවෙති මුළු එක්ල් ශීට්කම හැදිල තියනෙ සෙල්ස් වල මවස්් එක සෙල්ක් මැදට ගෙනහිල්ලා කලික්කරගෙන ඇදගෙන ගියොත් සෙල්ස් කීපයක් කෝගලන්ට සිලෙක්කර ගැනීමේ හැකියාව යෙනවා. ඒ සෙල්ස් දලපුතාලට කැමැති පැත්තකට කැමති පැත්තකට කියල කියන තිරස් හා සිරස්ව සිලෙක්කර ගැනීමේ හැකියාව තියෙනවා ඒ වගේම තමයි මම සිලෙක්කරල පෙන්නපු විදිහට තිරස් සහ සිරස් විදිහට තියෙන සෙල්ස් රේන්ජ එක පරාසයක් සිලෙක්කර ගැනීමේ හැකියාව තියනවා. හොඳයි. පිමයාව සිරස්ව මේ විදිහට සිලෙක්කර ගන්න පුළුවන්. ඒ වගේම තිරස්ව මේ විදිර සිලෙක්කර ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපි මෞස්ස එක ඩයගනලි අරංගෙනකොට. මේ විදිහට සෙල් රේචච එක කෝෂ පරාසයක් අපිට සිලෙක්කර ගන්න පුළුවන්. දුලපුදාල දන්නවාද මේ කෝෂයක්කට වෙෙන්වෙච්ච නමක් තියෙනවා. ඒ නම අපිට එක්සෙල්ශීට් එක තැනක පෙන්නනවා. ඒ වගේම තමයි, අපි මොනකෝෂයද සිලෙක් කරලා තියන්න කියනෙ එකත් අපිට ඉක්මට ඉන්ඩිකට් කිරීම හැකියාවගේ ගොලන්න තියෙනවා. ඒ දේවල්වලට එක්සල් කියන ොෆ්ටයගේ භාවිතා කරනවා මෙ තීරුවලට ඉහලින් තියන ඉංග්‍රීසි අකුරු ටික සහ පේලිවලට වම් පැත්තිෙන් තියෙන ඉලක්කන් ටික අපි ඔය තීරුවලට ඉහෙලින් තියෙන ටිකට අපි කියනවා කොහෙඩස් කියලා තීරු ශීර්ෂ. ගේ තමයි පේලිවලට පැ තිය ෙවල්ට අපි කියන රෝහෙඩස් නැම් පිල්වට ව ප ති ල්ක් ට අපි කියනවවා රෝහඩ කියල එතකොට මේ රෝහෙඩ එක නොයි කොළම් හෙඩයකිෙනු තමයි අපේ සෙල්ල එකක් නාමකරනය වෙන්න නම් වෙන්න මන්තුලපුතාට දැම් මේ සිලෙක් කරලා තියෙන සෙල්ලක දැම්මේ පේන්න තියෙන සෙල්ල එකේ නම දූලපුතාට බලාගන්න පුළුවන් මෙන්න මේ කෙලවරේ ඉන්නව නේම් බොක්ස් කියලා කෙනෙක් ද මේ මවස්් පයිට එක රට් වෙන ැන දලපුතාට බලාගන්න පුළුවන් නේම් බොක්් එක කියරවා එ නේම් බොක් එක කියන ැන දලපුතාලට පේනවා ඇති නමක් වැටල තිෙනවා B2 මොන බාලක මම්ම මොව වෙන තැනක කලික් කරම මොකද වෙන්න කියලා ඒ නම වෙනස් වෙනවා. D3 අන් තව තැනක ලික් කරාම ආයත් වෙනස් වනවා C5 හරි කොහොමද මෙයා වෙනස් වෙන්නේ. මේ බලන්නක මම දැන් සිලෙක් කරලා තියන සැල් එකේ ඉහලින් තියන කොළම් හෙඩෙකමොකක්ද ස ඒ වගේම තමයි වම් පැත්තෙන් තියෙන ඉලක්කම කවුද පහ ඒක නිසා තමයි මේ සෙල්ලකට ස පහ කියන අගේ නැත්තං සී පහ කියන නම ලැබිලා තියන්නේ ඔය විදිහට තමයි අපි වෙන ඕනම සෙල් එකක් ලික් කරම අපිට පුළුවන් එයාට ඉහලින් සිල්ෙක්ට්‍රලා තියෙන කොළම් ෙඩක සහයාට වම් පස්සෙන් තියෙන එයාගේ රෝ හෙඩයක දිහා බලලා ඒයාගේ සෙල් එකක සිල්ෙක්කරග පු හොඳට මතක තියාගන්න මේ එක්සෙල්වල දලපුතාල වැඩකරනකොට සෙල් ඇඩද්‍රසක නැත්තම් මේ සෙල් එකට අදාලවතියන නම යටකි න සෙල් ඇඩද්්‍ර එක කියලා හරිම වැදගත් හඳුනා ගැනීම සහ භාවිතා කිරීම. මකු දලපුතාට ඉදිරියට තේරේවී අපිදත් එක්ක වැඩ කරනකොට එක්ෂිට්ක් ඇතුළේ අපි වැඩකරන්න මේ සෙල් ඇඩ්්‍රස එකක්ත්ත එක්. ඒ වගේ අපි සෙල් ඇඩ්්‍රසස් ඒක විදිහයට භවිතා කරන්න වෙන අපගේ කාර්යන් අපිට අවශ්‍ය කාරයට සිද්ධ කරගන්න ොයි දපුපතේ ඒ තමයි අපි නේම් බොක් එකෙන් සෙල්ල එකක ඇඩ්‍රස් එක ඳන ගන්නවා වගේම මේ සෙල්ල එකක තියන කන්ටෙන්ට් එක. එකැන සෙල්ල එකක් දරාගෙන ඉන්න අගය පෙන්නුම් කරනවා තව බොක් එක. එයාට අපි කියනවා බොක් එකක් කියන නම්මන ෆෝමියුලා බායක කියලා දුරපතාට පේනවාද මේ දිග සුදු පාට තීරුව මෙතනින් පේන තිෙන අන්නඒ එකට අපි කියනවා ෆෝමියලා බායක කියලා රයිට් මේ ෆෝමියලා බායකේ මෙයාට මේ ෆෝමියුලා කියන මහබෙ ඒදි ෝමිලා කියනක සාමානෙන් පාවිච කරන නි ගනිතේටමක් විදිට මැමටිකල්ටමක් ද ල තකට ෆෝමිල බා කියලලා හම්බෙන්න්නත් විශේෂ හේතුවක් තියනෙන. අපිඒ එක ඉදිරියට කතා කරමු මන් දැන්දූලපතාට පෙන්න්නන්නම් සෙල්ලක මගේ ඩටේර් නැත්තම්මගේ දේට. කරයින් පසමි ෆෝමි ලබයක කොහොමදෙනස් වෙන්න කියන එක ඔන්න බලන්නකො ම දැන් තෝරගන්නවාබ තුන කියන සෙල්ල එක බී තුන කියන සෙල්කල මක් කොහම දික්ට මහයාගත්තේ මගේ කොළම් හැඩ එකයි රෝහෙඩේ එකයි හයිලයිට් වෙලා පෙන්නනවා හරි මම දැ මෙතන ටයිප කරනවා මංකර කලින් ටයිප කරපු ඉගිසි හොඩ අකුදුුණන දුලපුතාලට පේනවද මෙතන ABCටයි් කරනවාත් සමගම මෙන්න මෙතන ඒ කියන වැලි වක නැත්තං ඒ කියන අකුරුතුන ඒ විදිහෙටම න්න පටන්ගන්න තොට ෆෝමිල ායේදී ඕගල්ලන්ට පෙන්නුම් කරන එක දෙයක් එක දෙයක් ඔගලන්ගේ සෙල්ලක තියන කටන්ට කනත්තං උගලන්ගේ සෙල්ල එකක තියන දරාගෙන ඉන්නදේ. හොඳර මතකතියාගන් අපි ඉස්රහට කතා කරනවා. මේ එක්සල්වලට අදාළව ඉස්සරහටි කතා කන්නපුතිේ ෆෝමිලාස් කියලා න ස්ශ්‍රීත වලට අදාළව ම සමී කරණයක් කොහොමද මේ වර්ක්ෂිට්ක ඇතුල නත වර්ක්ෂිට්ික කුඩ වැඩරගන්න කියක අන්න එත්තකොට මේ ෆෝමිලා බාක ඇසිරෙන්නේ ටිකක් වෙනස් විදිහකට. ඉතිං අපි එතැට ගිහිල බලමු ඒ ප අප ඉදිරිරාටම තමයි දුව පතන ඉදිරිපත් කරන්නේ මොන දිහටම වැඩ කරන්න කියෙනෙක් හොඳයි දුවේපුතේ අපි හෙන ඉදිරි වැඩටහනක බලාපොරොත්තු වෙනවා මේ එක්සෙල්ෂීට් එකක තියන තවත් විශේෂාංගමනවද ඒක් කොහොමද බා විතා කරන්නේ එක්සෙල්ෂීට් එකකට අපි යක් ඇතුළත්රෙන් පස්සෙෆෝමට් කරගන්නෙකු හොමද ඔය කියන කටයතු සම්දධ නැතන් ඔය කරන ක්‍රියාවන් සම්බන්ධයෙන් දලපුතාලට දැනුමාරගෙනේට. ඉතිං අද ලබාගත්ත දැනුම හොඳට මතකතියාගන්න මේ දලපුතාලට අලුතෙන් දකින්න හම්බේ්ච මරදකාංන්යක් වන්න පුළුව. ඉතිං මේ පාඩම දළපුතාලට නැවත නැවත නරබන්න පුළුවන්, චැනල් එන්නඒ කියන YouTube නාලිකාවට ගියොත්. ඉතිං දලපුතාලට වෙලාවා හම්බෙන වෙලාවට ඔගලන්ගේ නැවත්ත මේ දැනුම රීෆ්‍රේෂ් කරගන්න. ිල මේ ඩියෝ නවත නැවත නරබන් එවගේ තමයි අප පෙරකරපු පාඩම් වලත් වීඩියෝ හැම එකක්ම දොළපුතාලට මේ චැනලෙන්න්නයි YouTube නාලිකාවෙන් නරබන්න පුළුවන් ඉතින් මේක නරබන්න ගුරුරු සමග සාකච්ඡා කරන්න යාලූ යාලූ සමග සාකච්ඡා කරන්න ඊළඟ දවසෙත් අපි මේ එක්සෙල් වලට අදාළව තියෙන තවත් දැනුම් කොටසක් දොළපුතාලට දෙන්න බලාපොරොත්තුවෙන් ඉක්මනින් හම්බ වෙනවා එතකං ගෙදරට වෙලා පරිසනමන්න. අයිබෝ1න්.